ප්‍රජාතන්ත්‍රවාදයේ ජනතාවගේ කැමැත්ත සම්බන්ධව අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ජයග්‍රහණයේ සම්බන්ධවත් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ නීත්‍යානුකූලව මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධව. ඉතින් අපි නැවත මැතිවරණ කොමසමිති සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා. අපේ නියෝජිතයින් ඉස්සරහා මේ දෙවෙනි ගණන කිරීම කරන්න කියලා එතුමා එකඟ වුණා. නමුත් සමහර දිස්ත්‍රික්ක වලින් මේක ක්‍රියාත්මක කළා නැහැ. අපි සන්තෝෂ වෙනවා කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව රටේ 75%ක් පමණ ජනතාව ජනාධිපති වරණයේදී ඡන්දය පාවිච්චි කිරීම ගැන. මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නය මේ ඇතැම් නිලධාරීන් මේ ඡන්ද ප්‍රතිඵලය එක උත්කර්ෂයට පත් වෙලා තමන්ගේ දේශපාලන හැඟීම මුල් කරගෙන දැන් හරි එකපාරම 50% ඉක්මවා ගියා අපේ අපේක්ෂකයා කියලා මේ ඡන්ද මධ්‍යස්ථානවල පනතට අනුකූල නොවන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමන් කිරීමක්. මොකද 10 දිනක් තියාගන්න ඕනේ කියලා පැහැදිලිව මේ මාර්ගෝපදේශවල කියලා තියෙනවා. අපේ නියෝජිතයන්ට ඉවත්ව යන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ හිටියඩියේ මේ නිවේදනය ආවට පස්සේ නැවත ඡන්ද ගණන් කිරීම කළා තියෙනවා. ඒ කියන්නේ රට දැනගන්නත් කලින් අපි දැනගන්නත් කලින් රහසේ මේ ඡන්ද ගණන් කිරීම දෙවෙනි මනාපය ගණන් කිරීම තුන්වෙනි මනාපය ගණන් කිරීම පටන් අරන් තියෙනවා. එතකොට ඒක මේ පනතටත් විරුද්ධයි මේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තීරීම් බාර නිලධාරීන්ට ලබා දීලා තියෙන මේ මාර්ගෝපදේශයන්ටත් පැහැදිලිව පටහැනි. ඉතින් මේ ගැන අපගේ විරෝධය අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාට අපේ ලේකම්තුමා විසින් ඉදිරිපත් කළා. අපි කිසිසේත්ම මේ අපේ තීරණය අභියෝගයට ලක් කිරීමක් නෙවෙයි. නමුත් මහජනයා ඉතාම විනයානුකූලව හැසිරලා තියෙද්දී දේශපාලන පක්ෂ ඉතාම විනයානුකූලව හැසිරලා තියෙද්දී මේ මැතිවරණ නිලධාරීන් සහ ඒ කොමිෂන් සභාවේ පනතට පටහැනිව ක්‍රියාත්මක වීම ගැන අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව අපි විසින් කරන ලද පැමිණිල්ලට අනුව විධිමත් පරීක්ෂණයක් කරලා මේ අකටයුතු ආකාරයට හැසිරිච්ච නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගනී කියලා හා අපගේ අපේක්ෂකයාට අගතියක් වෙලා තියෙනවා නම් ඒ අගතිය නිවැරදි කිරීමට ක්‍රියා කරයි.